අදද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත ගාතාරත්නයයි මුලින් සෙහිපත් කරන්ටයදල. අපි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීමක ධාතුයම්ම දේශනා කොට වදාල මේ උතුම් ගාතාරත්නය තුළ අපිට සාකච්ඡා කරන්න ධර්මකාරණ පහක් විතරන්තර්ගතයි. ඒ කරුණු සියල්ල දීර්ගවශයෙන් විස්තර කරන්නට අපිට කල් නැතිවෙයි. නමුත් යම්ප්‍රමාණයක් කෙටියෙන් කෙටියෙන් හරි සාකච්ඡා කරන්න හිතනවා. අපි මාතෘකා කරගත්ත ගාථාව අජ්‍යේව කිච්චං ආතප්පන් කෝජඥ්ඥා මරණං සුවේ. නහිනෝ සංගනන්තේන මහාසේනන මච්චනා. එකීවේ, අජේව කිච්චන් ආ ත්පා අද කරන්ඩ තියෙනව නං යම් වැඩ එක අදම කරලා ඉවර කරන්නඒ හෙටට කල්දාලා හෙටත් කරනවා කියල තීරණය කරන්න බැහැඒ එකරණාව ඇයිඒ කෝජ්ඥා මරණං සුවී කවුද දන්නේ හෙට මැරෙන් නැති වෙේති කියලා එන්ද හෙට කල්දන්න බැ මෙතන මේ සඳහන් කරන්නේ හැම කාරණාවකට එකතු කරන්න පුළුවහන් විශේෂයෙන් කුසල් රැස් කරන කටයුතු ප්‍රමාදනොකරන්නම ඕනෑ උද හෙට කරඩ බැරිවෙයි හෙට මැරෙයි අද කරගඩ තිබිච්චදේ නතං මරණ මංචකේට වෙලා අනේ මෙහෙමත් මෙමත් මෙහමත් කුසල් අපට කරගණඩ තිබුණන්නේ ඒ දේවල් කරගණ්ඩ බැරිවුනානේ පස්්චත්තාට පක්තිෙනවට වඩා පුළුහන් වෙලාව ජීවිතයේ කුසලින් පෝෂණය කරලා තියනෙ එක හරි වටිනවා. නහිනෝ සංගරන්තේ මැර නෑ කියලා කාටවත්තිට බෑ. මේලෝක ජීවත් වනාාද කොයි තරං ජනගහනය අදේ කවුරුව අද කවුරුවත් නෑ.ඒ හැමෝම මැරිලා අදත් ඉන්නම පිරිසක් ට ඒ පරි විශාල පිරිසක් මැරෙනවා. අද හවස් වෙනකටත් තවත් විශාල පිරිසක් මැරෙනවා. එන මරණය කියන ධර්මතාවය නොනවතින දවසක් නෑ හැබැයි ඒ ධර්මතාවේ ඔබෙන් මගෙන් නවත්තගන් ඔබටයි මටයි පුළහංකම තියෙනවා. එහෙම වෙන්ඩ නං මරණය කියන ධර්මතාවේ දවසක මරලදදාන්ටුව. එදාට අපිවාගෙන මරණය එන්නේ එන්නේ හැබ මරණයේ මැරුව කියල කියන්නේ අපිත් මේලෝකටා එන්නේ එන්න නෑ එදාට මැරෙන්ඩ කෙනක් මැරෙන්ඩ කෙනෙක් නෑ. එ මං වෙනුවෙන් මරණයේ මැරිලයි මැරුුණ කියල කියනෙ කොවත් ක්‍රියාත්මක වෙන්ඩ බෑන් එනිසා මරණයට මාවිෙනුවෙන් කිසිද කරන්න බැරුව යනවා අවසාන්ට සඳහන් කලා මහාසේ නේන මච්චුණා මේ ලෝකෙ මෙතෙක් ජීවත් වනාද යම් පිරිසක් කෝටි ප්‍රකෝටි ගණන්ගේ මහසන ගොොම මාරයගකි තුරුල්ලටම ගියා මහසේ නේන මච්චුණාඒ මහසෙන ගොක්කොම මැරුණා කවදාවත් මාරයගෙන් අපිට එක තප්පරේකට වත් ජීවිතය ඉල්ලගඩ ඉල්ලගන්නබැෑ. තරම්මාකාරුණකයි. ජීවිත කාලෙ ම හම්බ කරපු සල්ලිද්දීල රංග්‍රදී මුතු මැනිික්කා අදියද්දීල ඉඩකඩං දේපොලත්දීල මට පැ බාගිකට මටක ඇහි පිල්ලං ගහන කාලෙකට. මගේ ජීවිතය දෙෙන්ඩ ඒවෙනුවෙන් සියලුමු දේවල් අල්ල සැටියට ගණඩකීව ගන්නේ ගණඩනෑ. ඒක තමයි මරණය ස්වභහාවේ. ඒනිසා අපි හැම වෙලාවිම ඒ මරණය ගන්නඩ සූදානං වෙන්ඩුවන. ඒකට සූදානං වෙලා හිටියොත් අපිට ගොඩක් සතුටින් මැරෙන්ඩ පුළුවන්. කෙනෙක් විභාගයක් කරන්න බලාපොරොත්වයනවා. එය දන්න ආහවල් කාලට විභාගේ තියෙයි. කිසිීම සූධානමක් නෑ සමහරු පාඩන් කරනවා ලියනවා ඉගෙන ගන්නවා තවත්ත කෙනෙක් ිකම්ම ඉන්නවා. විබාගගේ ලංවෙන්ඩ ලංවෙෙන්ඩ හොඳයට ප්‍රගුණකරපපු අය හරි සතුටට පත්වෙනවා මේක ඉවර කරලා විදහස් වෙන්ඩ. හැබයි පාඩං වැඩාදිය කරගත්ත නැති කෙනවා බොහොම පස්්චත්තාපියට පත්වෙනවා මංමොනෝද ලියන්න කියලා. අරගොල්ල ලියලත් සතුටින් ඉන්නවා මෙයා ලියලත් දුකින් ඉන්නවා මට කොේ තර හොන්ට වැඩකරගන්නඩ පුළ හංකම තිබිලත් බංකරගත්ත නෑ කියලා. ආංගීවාගේ මරණයට සූදානංවෙෙන්ඩෙ හොන්දටම ඉඩ කකඩ තියනනාපී. ඒයි ප්‍රයෝජන ගන්න ඇතුව මරණ මංචකෙ වැටිලා බොහෝම දුක්කඳින්ට පටන්ගන්නවා. බොහෝම කල්පනා කරන්න පටන්ගන්නවා එදාට ඒ දුක කියන්න කෙනෙකුත් නෑ කීවට ඒ දුක අහන්ඩ කෙනෙකුත් නෑ කලාත්‍රකින් කෙනෙක් ඇහුවත් එයාට අපට පිළිය මක් කරලා දෙන්න පුළුවන්කමකුත් පුළොුවන් කමකුත් නෑ. ආං ඒ නිසා මේ ලෝකකි ජීවත්වන මිනිස්සු හුඟක්කාය මැරෙන්ඩ හරි බයයි. පැවාගයක් හරි ජීවත්ට පුළහන්නම්. යන්තරේකට මවා වෙලා හරි යන්තරේක පිහිටිෙන් හරි තවටිකක් හරි ජීවත්වනක අපේ බලාපොරොත්තුවයි කැමැත්තයි. හැබැම් මරණයට සූදානං විච්ච කෙන. මොකද එයා හොඳටම දන්නවා මම මැරිල දුගතියක යන්න නෑ කියලා. දුගතියක යන්න නැත්තං මැරච්චකමං යන්නේ සුගතියක එ සූදා නංවිච්චාය. තව මොහොතකින් ඇස් දෙක පියවිලා. ඊළඟ තත්පරයට ඉළඟ ෂණයට මේ මනුස්ස ලෝකෙට වඩා ලක්ස කෝටිවාරයකින් සැප වැඩී දිවිය විමානයක ඉපදෙන්ට ලැබෙනවනං අපි මැරට බය වෙනවද එහෙමනම් අපිට තියෙනෙ මරණය පරක්කවා අද කෑගහල කියයි මටර යන්ත්‍රයෙකොත් හයිකරල තවටිකක් හුස්ම ගණ්ඩව දව් කරන්න තවටිකක් ජීවත්ෙන් දු දව් කරඩ කියලා හැබැයි මේ අතපයි වේදනාවල් ශාරීරික වේදනාවන් ඔක්කෝම දරාගෙන ඉන්න කෙනෙ යන්තරයකට සම්බන්ධ කරගණ්ඩ යනකොට තමන් දන්නවන්නං හරියටම මට මැරිච්චගමං වෙන්ඩි මොකක්ද කියලා. සමහරටයකෑග හයි ඔය යන්තරේ මගකට යොද්නයකින් නවත්තඩ කියලා. ඇයි මට මේ තවත් මේ කායික පීඩාව විඳනවට වඩා මොන්න තරන් සැපතියන තැනක ඉප දෙන්න පුළුවහන්ද. ඉළඟ තත්හරී ඒ කේචි බුද්ධන් සරණං ගතාසේ නැතිේ ගමිස් සන්ති අපපාය වූමී කරියතුම භාග්‍යතුනු හස සරණ ගියා නං අපායක යන්නෙම යන්නෙමනෑ. පහායමානු සන්දේහන් මනුස්සකයින් ප්‍රාණවායව ඉක්ම යනවාත් සමගම දේවකායන් පරිපූර්ය සන්තියේ සම්පූර්ණ කරන්නේ දෙව්පිරිසයි. එතෙන්ට ආව කෙනා හැබැවිම් මැරෙන්ඩ බයිනති බන්නති කෙනෙක්. මේ ගාතා රත්නේ, ධර්ම කාරණා පහක් විතර අපිට සාකච්චා කරන්න පුළහන් කියලා මුලින් से හිපත් කළ එක තියෙනවා පළවිනිම කාරණාව හැටියට සසර බොහෝම දිගයි කියලා දෙවනි කාරණාව නරක දුක්කයෝ බොහෝම භයානකයි මනු්‍යාත්ම භාවය පරම දුර්ල බයි බුද්දත් පාදයන එසේම දුර්ලබයි මරණය ඉතාමක්මා මේ තමයි මේ ගාතාරත්නය අපි සාකච්ඡා කරන තියෙන කරුණු ටික එම අවසාන කාරණාවට කරනු ටිකක් අපසහි පත් කලා මුලින් පළවෙනි කාරණාව සසර බොහෝම දිගයි ඒක සේමාවක් මායිමත් තියෙනවද අනමතග සංගිතයේ බුදුජාණන් වහස පැහැදිලි කරනවා අනමතක්ගෝය සංසාරූ පුබ්බාකෝටීන පං්ඥායිති කියලා මහනින මේ අනව රාගරූ සංසාරයේ පෙර කෙරවල පේන්නෙත් නෑ අග කෙරවල පේෙන්න්නෙත් නෑ ඒ කාටද අපිට බුදුරජාණන් වහසට පෙන්නැද පේනවා භගතුන් හට පේ පේනවා වනාට අපට තේරෙන්ල ඒ කියන්න බෑ තමේ ධර්මය සඳහන්කරන එක ඉලක්කමක් තියවා අසංක කියලා. අසංක කොහ්පද ලියනවා කියකිවේ එකයි බින්දු එකසිය හතලිහයි තැන් අපි ඒ කියනවා එහෙමඒට අප තේරෙන්න්න නම් තේරෙන්න්නනෑ. අසංකයට යනම් ගණන් කරන හැට ධර්මය වෙනව පැහැදි. අබ්බුද නිරබ්බුද මේ මේ ආදි වශයෙන් එක එක ගණන් කියමි අන්තිමට අසංකගාවට යන ැ ධර්මය පැහැදිදි කරම. නමුත් ඔය කාරණාව තේරුම්ග්ඩ තරන් අපේ මනස ඉඩ නැදිහින්දද කොහෙද අපිට මේක වැටහෙන්නම වැටහෙන්නෙම නෑ. එතකොට, අන රාග්‍ර සංසාරය පෙර කෙරවල භාගතු වහසේ දන්නවා ඒක මට වැටහෙන්නේ නෑ කියල දුන්නට අං ඒක නිසයි අනම තක්ගෝයන් සංසාරූ පුබ්බා කෝටීන පස්සති කියල කීව නං බුදුරජාණන් වහස දේශනා කරන්නේ එහි පෙර කෙරවල මටත් පෙන්න්නේ නෑ කියලයි පුබ්බා කෝටීන පස්සති න දේශනා කරන්න එහෙම නෙමෙයි පුබ්බා කෝටීන ප්ඥා ඇති එහි පෙරකෙරවල මහනෙනී පණවන්ඩ බෑ ඇයි පනවන්ඩ බැරි ඔබලාට එක තේරෙන්නේ නැතිහින්ද පෙර කෙරවල පනවඩත් බෑ පසු කෙරවල පනවඩත් බෑ ඒ තරම්ම දිගයි සංසාරය ඒකයි මේ පළවෙනි කාරණාවය සඳහන් කළේ සසරු බොහෝම දිගයි කියලා කාල වේලාවත්ෙක් උදාහරණ එකක් දෙකක් පැහැදිලි කරගඩ විතරක් සෙහිපත් කරලා අපි අනි කාරණාවට යම්මෝ නිතරම ොහොඳට ඔබාහල තියෙන කාරණාව දන්න කාරණ භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා එක අම්ම කෙනෙක් ඒ අම්මගින් ඔබත් මමත් මේ සංසාරයේ උරාගත්ත කිරි ප්‍රමාණය මහසාගර ජලකඳට වඩා වැඩී කියලා එක ම අම්මෙනෙන් මේ ජීවිතය ඔබ අම්ම කියන කෙනා මම අම්ම කියන කෙන ඒ අම්මා පෙර භවයවල් වලත් මට හම්බෙච්ච වාරවල සීමාවක් සීමාවක් නෑහ අංගේ අසීම මාන්තික වාරවල ඇගෙම්ම මම කිරිබීවා එතකට ඒ අම්ම මේ ජීවිතෙත් මට උපදීලා ඉළඟ බව තබ වනාාද නෑ ඒ අම්ම ආය මට හම්බ වෙන්නේ ආත්ම කෝටිගානකින්. එතකොට අද ඇගින් කිරි උරාගත්ත හම මං අය ඇගෙන් කිරි බීලති ආත්ම කෝටි ගනින් එකට අද බීොත් කිරි කලගිඩියක් බොන්න ෑි බොහොම ස්වල්පයයි ඒකට තවස්වල්පයක් එකතිවෙන්නේ ආයාත්ම කෝටිගානකින් එහෙම එක එහෙම එකතු කර කර මහාසාගරයේ ජලකඳට වඩා වැඩියෙන් ඒ අම්මගෙන්ම කිරිබොන්්ඩ ඔබට හිතන්ඩ පුළුහන්ද කොච්චරීප දෙෙන්න්න ඇදද කියඩ. ඒ කාරණාව හිතලා මහමු හොඳ ජලයේ ගැනකල්පනා කරන්න ගත්තුත් අපි ඔළුව කැක්කුම හැදෙනවා. ඒ කරුණ දරඩ තරන් අපේ ඔළුව ඉඩ ඉඩ මදිහින්ද තමයි භාගිතුන අසසි දේශනා කළේ පු්බාකෝටීන ප්ඥායිති ඒ පෙර කෙරවල පනවන්න බෑ කියලා. එකන් අපිට තේරෙන්නේ තේරෙන්නේ නෑ කියල දුන්නට. තවත් එක උදාහරණයක් ඕකට බොහෝම සරලව ගෙනල්ල පෙන්ුව. භාගිතුන් වහසම පැහැදිලි කරනවා මේක සත්තුයක් මේ අම්මගෙන්ම මේ අම්මා වෙනුවෙන්ම සංසාරි කොච්චර ඇඩුුවද ඇය මැරන්න දවසට මැරුණ දවසට ආංගේ අඩාපු කඳුලු එකදු කෙරුවනම් ඔය මහසාගරී ජලයට වඩා වැඩී කියලා. එතකොට ආයෙත් අරකිව වගේම මට මේ යම්ම හම්බෙන් ආයවුදු කෝටි ගානකින් එතකොට එහෙම අඩල්ල මේ ජීවිතය සමහරලාට අපේ පිඳතුන් යම්ම මේ වෙනකොට නැතුව ඇති තැමරුන්ගින් නොවෙදෙයි. අම්ම මරණයට පත්වෙලා ඉන්න අය මෙැතැන කල්පන කරන්නුගම්ම මැරිච්ච දවසේ මං අඩාපු තර. ආංගේ අඩා කඳුලු එකතු කරන්න පුළහං වුනාාන අඩුකෝපයක් පෙරෙන්ට අපිට අඩන්්ඩ පුළහගුුණාද කියලා. එච්චර අනන්ඩ බැරි වුණා. එතකොට ඒ අඩුකෝපෙ රැකගෙන ඉඳලා ආය අවුරදු කෝටි ගානකින් ඒකට අඩුකෝපකටත් වඩා අඩු කඳුළු ප්‍රමාණයක් එකතු වෙනවා ඇ ආයෙත් මැරුණ දවසට. එහෙම එහෙම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණංගොලින් ඇය මගේ අම්ම වෙී අම්ම වෙවී නමුත් අඩාන්්ඩා මං ගරැස් කරන මේ අඩුකෝපයක් තරන් නොවිච්ච කඳු යොුතු කර කර අර සාගර ජලකඳට වඩා වැඩි කඳුළු සාගරයක් පුරුවන්ඩ මොන තරන්නන් සංසාධීප දෙන්න ඇත. ඒ වාරගාන පනවඩ? නවඩ බැ කියට තේරන්නේ දන් සංසාරි කොච්චර කොච්චරණන් දිගද මේ ඒකට උපමා දෙකක් විතරගෙන් හැර දැක්ව සසර බොහොම දිකයි ඉල්ඟට නරක දුකයව බොහෝම වයානකයි මනර්ද මේ නරක දුක් කියල කියන්නේ සතරාපාය කිය ලබි කතා කරනවා.ඒ සතරාපායති නවා නරකයි කිය කොටස. නර තිරිසන් ප්‍රේත අසුර එකයි සතර අපාය එතට පලවෙෙන එක නරකඒ නරක කිවවෙ නිරේට එමනතැ අපේ කරතාව වචනයක් කියනවා අපාය කියලා අපායවල් කීයක් තියෙනවාකිවද ධර්මය සඳහන් කළා එකසය තිස් හයක් පිළිබඳු මහා පායවල් කියීේද අටයි මහාපායිවල් අටයි එක මහා අපපායක් වටට තියෙනවා පුංචි පුංචි අපායවල් දාසයක් දාසේවරක් අට එකසිය විසි අටයි මහාටයි එකසි තිස්සයි එත් දුක මහා භයානකයි කල සඳහන්කළේ ඒ දුක්කන්දරා විසීමාවක් නැති හිද නිමාවක් කෙරවලක් පරතෙර හන්න බැරිහිද. තර දුයි එක පැහැදිලි කරනවා භාගිතුන් වහසේ නොයෙක් තැන නිමි ජාතක නරක දුක්කයෝ යම්ප්‍රමාණයකට පැහැදිලි කරපු අපූර්ජාතික කතාවක්. ආංගේ නිම ජාතික කතාවේ සඳහන් කරනවා මේ සමහර පුද්ගලයෝ ඔ අපහි ප්‍රදිච්චහමඒ සත්තු හරීම ලොකුයි ගෞ් ගානක් උසයි කළ සඳහන් කරන්න නිරය පාලක යම පල්ලු මෙ තරං දැවන්ත පුද්ගලෙවූ ඒගේ බෙල්ලට මර්ද දාලා ඇදල බිම පෙරල්ල මේ සමහරපායක බිම පෙරල්ලා ඒ බිම කියන්නේ මීට වඩා රත්තුම රතුපාට දිලිස හ ගිනි අරා අම් දල්ලවාගේ රතු විශ. සන්න කරම ගිනිය ර යකඩ පුළුව ඒක මත තමා මිනිරි සතු පෙරලන් පෙරල් අරගුල්ලු අරංගෙනවා පොරිහිය මේද නොයෙක් උපකරන ගෙනල්ලා කකුල් දෙකේ ඉදර කපනවාපප ගොඩගන කපනමස් ගොඩගන් එහෙම කපාගෙන 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 වෙල්ලා දගෙන කපලිගර කරන. ඉගර වෙනවත් එක්ක මයි උපදේ. ආය පෙරලන ආය කපනවා කර්මය හැටි. දැ මස් කඳු ගොඩගහල අරලුතෙන් පාරවල් හදන තැන්වොල දැවන්ත පස් කඳු ොඩ හල තියනවායි. මස්ඳ. මේක දැකලා නිමිර ජිරු බයවෙනු. නිමිර ජිරහනෝ මාතලි මොනවකරපු යදයි. අච්චර දුක් පිණින් වාමීනී මනුස්සලෝක ඉන්න කාල එල්ලු හර බැටලූ මේවාගේ සත්තු කප කපා මස්්‍රි කුණුපු කට්ටිය. ඒගේ තමයි යොය මස් කප කප ගොඩක තව සමහර වෙලාවට ජමපල්ලුය ඉල්ලා මේ නිර සත්තුන්ගේ බෙල්ල කපලා එකට අයිනවා හෙල්ලින් බෙල්ලට අරග ගෙහි දදාන ලෝදී හෙළලිට. දල්මිගල්ලුව හෙල් අල්ලගනින් නොහරරිට පපටන් බැදෙනවා වගේ පෙන්නදදා පෙනදදා පෙනදදා බැද. එති මොනවකරපු අයද මාතලී ස්වාමීන්නේ මනුස්වලෝක ඉන්න කාලෙ පක්ෂීන්ගේ බෙල්ලක පක්වායි. ඒ විඳන තවත් තවත්කවදයක්. තව පැත්තක අම්මට තාත්තර හිරි හැරකරක්වායි. තව පැත්තක මෙ සිල් පද උල්ලංගනය කරලා පවකරගත්තාය. විදිහට පුද්දුම විදිහට දුක්කදි. ඒ දුකින් සීමාවක්මිච්චරක්ිය ඒ දුක මේ තරංය එ කියට කාරණා ලෝක ලෝක නෑ. තරම්ම භයන්නකයි. තව සමහර තැනක යම පල්ලු දක්කගෙන යනවා නිරිසත් හරි ගාලකට ගාලකට හරක් දක්වනොවා. තනි කරමතිය අගුරුවල්ලක්. ක්ර දස් ගාන කංගුරු අලමිනි සත්තුගේ ලැකට පයිනෝ යන්න දෙහක් නැන් පැන් හම ඉන්න ගාවට එන අගුරු ගොඩේරෙනවා. ඊට පස්සේ ගුර අර පස්කඳුවාගේ විශාල ගිනියගුරු කඳු තියන්න දිලිසි දිලිසි. දෙවගාවට ලොකූ කූඩ අරගෙනග හිෙල්ලා අර යමපල්ලු පුරෝනු අගුරු පුරෝ අල්ලගනැවිල්ලද පැත්තෙෙන්. දි සත්තු වන ගවට අංගු කොඩේ රිල් ආී ගොල්ගේ ඔලුවවට අරාංගුරු කූඩ පිටිින් කලනවා ඇතිවෙන වේදනාව මෙක්්චරයි කෙල කියන්න බෑ ඒඉති විඳලම තමා දැනගන්න වේ ගතකට මේ ගොල්ලන්ට දරාගණඩ බැරි තැන දෝතින්මා රංගුරු අරගන්නු අරගන කටේදාගන කාගන කාගනයවා වේදගේ සබ. දෙ ර ජ ම බ මර ජහන මතලී මොනෝ කරලද වාමී මලුස්වලෝ ඉන්න කාල දන් සැල් දඩ කියල පන්සල් හදඩ කියල ධර්ම සල හදැඩ කියල පොදු ස්ථාන හදැන් මිනිස්සගෙන් සම්මාධමය මිනිස්ෙන් සල්ලිගන්න. ග කියපු වැඩ නමේ කරන්නේ තමන්ගේ දිනිද පැත්මටයෝ දගන්න. ආංගේ කට්ටී තමයි ඔොහොම දුක්මි දිනි ස්වාමීණ කියනකි. මේවාගේ එක එක අපි කරගත්ත පෞකංවලට විඳවන දුක් ස්වභාවයල් වෙනවෙනම වෙනවෙනම නිමි ජාතික කතාවයි පැහැදිලි කරලා දේශනා කරලොත් තියෙනවා. දි මැරක දුකයෝ බොහෝම භයානකයි. ේයි ඔොය තරම් භානකද කියනක කියන්න මේ ලෝක වච්චන ෑ ආංගේ මහනිරයක් මේ ඇස් දෙකින් දැකගණඩු වඋනොත් ධර්මය සඳහන් කරනවා අපේ ඇස් දෙ කෙලියට යන කියලා නිරේ දැක්කොත් ඇස් දෙ ඉදිරිල්ලායිලියට නක් කියල. තරම්ම භානක ගිනි කනක් දෙව. නමුත් නිරිසත්තු ඇගිල්ලක් ගහන්්ඩ පොන්ඩ ඉඩක්ිල තුකි සත්්‍යයාගේ මහගෙදර වගේ නිරේ. ආංගේ නිරේවල ඔවත් මමත් මීට කලින් අවුරදු කෝටි ගණන් දුක්විදල තියෙනවා. තැි කවුරුවත් නිරයට නොගිය අය මෙ මෙතනනෑ. නමුත් දැන්ගේ එකක්වත් මතකනෑ. අපි එහෙ මැරිල මෙ හහිපදිච්ච හින්ද වෙන පිනක්තියනෙ. එැබයි ආයත් මැරිල එට යනවද නැද්ද කෙල තීරණය කර්ඩුව. ඒඉන්න කාල්ලන කෑ ගහගහකිවේ අනේ මට මනුස්්‍ර ජීවිතයක් හම්බවුනොත් අය කවරදාක්වත් මේ දුක්කිත දැනකට එන්නෙමනෑ කලතමයි හැකිව. දෙවනාට මැරලයි පදිච්චි හින්දා තැගිවාමතක වෙලා තියෙනවා. සත්පුරුෂෝ හම්බවනා නං මතක් කරල දෙනවා පවුකයි පිනකයි මේ කළ යුත්ත මේනො කළ හිුක්ත කියලා. හැබැයි සත්පුරුෂයා කියන කෙනා ලෝකෙ හරි දුර්ලබයි. ර දුක්කෝ බොහම් බහැන්යි ඊඟට මනුස්්‍ය ජීවිතයක් ඉතාම දුර්ලබයි. මිනිහෙක් වෙලා ඉපදන එක බුදුම දුර්ලභකාරන්නවා. ඒක එක උදාහරණයක් ගෙන හැර දැක්වුවත් අපි භාගිත වහන්සේ මනුස්ස චුති කියන සූත්‍රදේශනාවෙන් පැහැදිලි කරනවා. මේ මහපොලවින් පස්්ටිකා. මගතුන් වහසේගේ ශ්‍රී හස්ථේනය පුොත්ත මතනාරගනි. එකක භික්‍ෂූන් වහසලට පෙන්වා මහනන මගේ අ නියපිට තියන වැලිද ඩ මහපොළොවිතියන වැලිද වැඩි. ස්වාමීණී නියපිට තියන වැලි ප්‍රමාණයට වඩා මහපොළොවිතියන වැලි ප්‍රමාණය පොයි තරං වැඩීද. එක මෙැයි කියන පුළහන්. රජාණන් වහසේ වෙල මතක් කරනවා මහලි මේ ලෝක ජීවත් එන මනිස්සු මැරිලගි හිල්ල ආපහු සුගතියට එන්නේ එකන මනුලොවට දෙවලොවට සුගතියට එන්නේ මෙන්න මේ නිය පිට තියන පස් ප්‍රමාණයට වඩා අඩු පිරිසයි කියලා මේ නියපොත්ත උඩට තියන ප්‍රමාණයට වඩා අඩු පිරිසයි මයි සුග තියට එන්නේ. විශාල පිරිසක් දෙනා මහපලොේ පස් තරන් කොහෙදුක්පතින්නේ නිරයිම. එතකට නපොත්ත උඩ තියෙන වැලිටික පෙන්නවා. අට්ටකතාව මේක පැහැදිලි කර. නියපොත්ත උඩ තියන වැලිටික පෙන්නුවට නියපොත්ත පුරාම වැලි තිබෙනය කියලා. එම් කොහෙද වැලිතිබිල තියෙන්නේ. අපේ නියපොත්ත යම් තැනකින් පටන් අරගෙන ඉස්සරහට ඇදිල ඇදිලේ විල්ල. ඇගිල්ලෙන් ඉවර වෙනවා. ඇගිල්ල ඉවර වෙනවා නියපොත්ත ඉසරහට යන. මස්ෝට ඇල්ල තියෙනකක් නියපොත්ත රතුපාටයි. ඇගිල්ලෙන් ගිලිච්චිියමක් නියපොත්ත සුදුපාටයි. අපි ඇතුකොට ඇගිල්ල කැපෙන් නැතිවෙන්ඩ නමුත් ජාන්තමට රතුපාට කොටසට නූලත් දෙකක් ඉතුරුෙන්. ිය කපන සඳහන් කරනවා භාගිත වහස වැලිතියා ගත්තේ ආං අර සුදු පාට පේනට කේ විතරයි කියලා. එතන වැි හිටින්න ඇද කියලා පුදුමයක් හිතෙන ඇතිකොට. ද විඩිටිකක්ති. ඒටික පෙන්නලා කියන්නේ මීටත් වඩා අඩු පිරිසයි මැරලා ආය මනුස්සලෝකට සුගතියට පන්න කියලා මෙම මනුෂ්‍ය උපත්තිය මොන තරන්නම් දුර්ලබද කියල පැහැදිලි කරන්න ගත්ත එක උදාහරණයක් වෝ. නත් ඒ ශ්‍රේෂ්ඨ මනුස්්‍ය ජීවිතයය අද ඔබටත් මටත් ලැබිලා. මේ ජීවිතය ඔබට මට හම්බවෙෙන්ඩ ඇතේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකි. පය මේක හිටානික්දට නැතිවුණු අද හැන් දෑව නැතිවුණු ඔයි කොට් එව්ඩම නැතිවුුණු ඉදරයනගමක් ැවුණු ආයත් මනුස ජීවිතයක් කම්බෙන්න්ඩ අවුරුදු ලක්සගාන කෝටි ගාන වත් ගතවෙයි. බොහෝකුසල් කරල බොෝකු සසලයගින් පිරලන සුගති ගාමීවෙයි දගති ගාමී වුණුොත් අය අවුරදු කෝටි ගානක මනුස ජීවිත ඇල්ලබන්නේ ලැබෙන්න්නේ නෑ. එමන මේ ලැබිච්ච ජීවිතය වටිනාකම මිල කරන් මේ ලෝක තියෙන සම්පත් මද. මනුස්ස ජීවිතය කැනෙ තරම්ම අමිල වස්තුවා මිලක් නෑ. ලෝකි තියෙන වරත්තරම් කියල ජාතිය. හරි ගන මැනිෙක් කියල වර්ගය ලොකු මිලයි හැබැ මැනික් ගලක්ගෙන් හිල්ල කාටරි පෙන්නහම කොච්චර මලවුනත් එය තක්සේරු කරනවා මේ මැනිික කෝටිමෙච්චරයි. වැඩිමුණනොත් කෝටි කෝටිමිච්චර ඊට වඩාන ගණඩ බෑ කියලා. එකත එඒ තක්සරු කරන්න මිනිෙහෙ ගැනහිෙල්ල මල කරන්න කිවෝ පුළහන්ේද මිල කරන්න. ඒ මනුසය රහතන් වහස කෙනෙක් වෙඩ බැරි. ඒවනසය පසේ බුදු වෙඩ බැරි මිල කරල සීමමා කරන්න පුළහන් රංග්‍රජී මුතු මැණි කියර කැන්නේ මිල කරන්න පුළහන් වටින අවස්තු මනුස්ස ජීවිතය කියල කියැන්නේ. මේලෝක කට්වක් ික කරන්න බැරි. අ ්‍රෂ්ට සම්ප එතකොට ඒ ලාගැන්ඩ මොන තරම් භාග්‍යඇත්ති ඉට නද ආන් ඒ වටිනා ජීවිතයේ ඔබයි මමයි හොයා ගත්තා ඇැ මේ හොයා ගත්තට විතරක් බෑ එක පවත් අන්ඩ පුළු හංකම තියෙන්ට වනේ. පොහොම හරි පවත්තන්ඩ නමේ නැවත නිරේක නොයන විදිහිට පවත්ව අන්න එහම පවත්න්න්න න අපිට සිද්ධ වෙනවා මේ ජීවිතන් බොහෝකු සලදහම් රැස්කරගන්න. එහෙම නැත්තන් කෙලෙස් දූවිල්ලිං මේ අමිලූ වස්තුව අපිරි සිදවෙනවා. මනාව කරුණු දැනගෙන ජීවත් වෙන කෙනා පංච ඉන්ද්‍රියන් පාලනය කරගත්ත කෙනා කෙලෙස් දූවිලියෝලිං මේ ජීවිතේ රැකගත්ත කෙනෙක් වෙනවා. ශ්‍රේෂ්ට මනුස්සු ජීවිතය දුරල බයි. ැබුණ අවස්ථාවෙන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබන්ටඕනෑ. පීළඟ කාරණාව බුද්ධෝත් පාදය පරමුදුර්ලබයි. බුදුවරු ලෝක හැමදාම පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා පහළවෙන්න අවුරුදු කල්ප ගණන්ගේයට පස්සේ. එනිසා හරිම දුර්ලබ උපතක් භාගිතුන් වහසගේ උපත ඒ උපතක් තියෙන කාලයක් කෙනෙකුට හම්බ වනොත් නිරෙන් නිදහස් වෙන්ඩ ඒ උපතම ප්‍රමාණවා ඒ හම වීමම ප්‍රමාණවා ්‍රද්ධහවන්තයට සහ ්‍රඥ්ඥාාවක්්‍යයට භාගිතුන් හස කියල කියන්නේ ඔඒවාගේ ගුණ කදම්බයක්ද කියනක මිලෝකි කියලා ඉවර කරන්න බැරිකාරණාව යම් කෙනෙකුට ඇහි පිල්ලමක් ගහන තරං කාලයක් බුදුරජාණන් වහන්සේ ගැන සතුටක් කිපදුම ආංගේ පුද්ගලයක් දෙවල වූ පත්වන එතකොට හිතන්නකුව ඇහි පිල්ලමක් ගහන තරං කාලය උන්වහන්සේ පිළිබඳව පහැදිච්ච පුද්ජලයට අත්පත්තින්නේ දෙව්ලවනන් උන්වහසිගාව මොනතරං සීලය මොනතරං ගුණයක් කියන්නේේ පාද අන්‍ය සත්්‍යයන් දෙව්ලෝපදදවන්න. අරහන් කියල බුදුගුණයක් තිේනවා. ඒ අපේ ඇයට අලුත් දේවල්නමෙයි පලවෙනි බුදුගුණය ඉති විිශෝගතා. ස්වාමී නිභාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන ඔබ වහන්සේ එල්ලඟ වැඳ වැටෙන ඕනෑම පුද්ගලේකුටට. අප්‍රමාණ දව්‍ය මානුසික සැපසම්පත් උදා කරලා දෙන්නට තරම්. හස සතු සීල සමාධයාදී මහාගුණට හැකියාවක් ඇති නිසා බොහන්සේට අපි අරහ කියල කියන. එතකට උන්වහන්සේ ළඟ වැඳවැටන ඕනෑම පුද්ගලයකුට. එ හම මේ ආගම් බේදයක් සීමාවක් මයිමක් මොකත් . ශ්‍රද්ධාවෙන් වැඳවැටන ඕනෑම පුද්ගලෙක. දෙව්‍ය මානසික සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබවහන්සේ සතු එතකොට සීල සමාධයාදී ගුණතියන අපිගාවද උන්වහන්සිාව උන්වහන්සගේ සීලට හැකියාවක්තියෙනවා සමාධියයට හැකියයාාවක්තියෙනවා උන්වහන්සට ශ්‍රද්ධාවගේ වැඳපු අපි දෙව්ලොෝට අරංගට අපේ සීලටත් අපේ ශ්‍රද්ධහවටුවත් එහම හැකියාවක්තියෙනවද එ ගිතුන් හසර තින හැකියාව මොන තරන් රබලද මෙම සම්මා සම්බුද්ධ ලෝකයට පායපු අතිශ්‍රේෂ්ට වූ සූරරත්නය සය ලෝක මලිය කලා. එවනට සූරයට එලිය කරන්න බැරි තැනුත් මෙලෝක තිබුණා ලෝකාන්තරික මහනිරය කවදාවත්ම ගලියවට ඉ තිතෙන හමතන් වහස වකත්‍ර වඩ්න්නු කොටත් ලෝකන්තරිකනනි රේට ලී වැටිනෝ. බිහිවෙන දවස අභිනිෂ්කමණය කරන දවසි බුද්දු වෙන දවසි තම්සක් දෙසන දවස ලෝකන්තරික මහනෙ රේට ලී වැටනෝ. සම්මා සම්බුද්ධ කියල කියන්නේ මේ පායන සූරයට වඩ ආලු කමත්. ඒ විතරක්ද බුදුරජාණන් වහස කියල කියන්නේ මේ විශ්වය පහල වන ති ්‍රේෂ්ට ත්තම රතනි. මේලෝක ජීවත්වෙන මිනිස්සු හැමෝම දුගතියෙන් නිදහස් කරවඩ පුළහන් පුදුම හැකියාවක් භාගිතු නොහසසිට තියෙනවා. එ හැකියාව තියෙන්නේ භාගිතු වහන්සේට අපි ලංවෙෙන්ඩ ලංවෙන්ඩ ඒ ශක්තිය අපට වැඩියෙන් වැඩියෙන් හම්බයනවා. බොද්ධ කියන කැන සූර රත්නයක් ක කියලො සඳහංක ත්‍රටම භාගිතුන් වහස ගැන කතා කරන ැන් ැම්මල බදුරජාණන් වහන්සසිර කියන්නේ සූර්‍යවන්සේ උපන් කෙනෙක් කියලා. ඇඒ සරවන්ස කලකන්නේ. අලු කොමත්. ಆං ඒ කාරන වයි බුදුරජාණන් වහසේ හදුුන් න් හට ලස්සන නමක් තියනවා ආදිිච්ච බන්ධු කියලා බන්දු කියන නෑයා ආදිිච් බන්ධ කෙලකැන්නේ සූරයාගේ නෑහික් කියලා. බාගිතු වහස සූර වන්ස කියලා බැසූරයට වඩා භාගතු හස එයි. තරම් බුදුරජාණන් වහසේ ශ්‍රේෂ්ටයි ලෝකට. එළඟ කාරණාව මරණය තාමික්ම සසර දිගයි නරක දුකය ඔ භානකයි මනෂ්‍ය උපත්තිය දුර්ල බයි ඒවගේම බුද්ධෝත් පාදයක්ත් දුර්ල බයි. නරක දුකයෝ බොහොම බොහම භයන්නකයි අන්තිම කාරණාවංකිීවේ මරණය ඉතාම ඉක්වාන් ඒ කාරණාවට කරුණුටික අපි මුලිනුත්සාකච්ඡා කළා මර්මය අපිවාගෙන මොන තරන් වේගෙන්ග නවතතේර.රක ජාතික කතාවක් තියනවා ජවනහන්ස ජාතකය කියලා. අපි බෝසතානන් වහසේ ජවන හන්සේ කෙලා ඉපදිලා ේග ඇන්ට පුළුව මේකයි ජවන හංසක. පොයි තරම් වේගෙන් ඉගිල්ලට පුළුහන්ද සූරයට වඩ වේගෙන් ගමන් කරන පුළවා. සඳහන් කරනවා බරණ අහසට එහලින් වහන්සේ ඇගිල්ලනවා. බරණස් රජිරුවට ලොකු ඕනෙකමක් තිත්්බා මෙහන්ස රජිරුත්ක යාලුවට. තීරණ කලා එක දවසක් මගේ යාලුුවට බනක් කියල එ්ඩ නෑ. නිකන්නේ බයි කරල බන කියන් ටෝනකි. ආංගේ බයි කරන්න කියන්නේ. මොලු දම්බදිවා හසේම ගිල්ලෙනවා. හිරු රැස් මහපොලෝට පතිත වෙඩ දෙන්න. හිතන්නක හිරු රැස්වොලට මහපොලෝට එඩ දෙ නැතුව මොළු ජම්බුද්දේපේ තරං භූමයක් වහන්ඩේ ඔයි තරං වේගෙන් ගිල්ලෙන් න දෙහට මැටක. ආංහිම වේගින් ගිල්ලා මේ නිස් ප්‍රයෝජන වැඩක්මසූරයට මගෙත්තක ගමන් කරන්න බෑ. ඒනිකං මං වැඩක් නැති වස්තුක් එෙක්ක මාර්තක තරගයක් නැති කෙනෙක්ික තරග කරනක ඒේරුමක් නැතිවෙෙඩක්. ඒට වට හොඳයි මගේ යාලුවට බන පදයක් කියලෙ එක කියලලා බර්නස් රජිරන් ගෙදරයනවා. රජිරු අහනුව කාරණාව ආපුුවම කියනෝ. තනි ස්වාමී සරඇතිික දූපුේගේ මට පෙන්නට ැරිදිකකිවා. මහරජ වැඩක්නෑ. එක පෙන්වට බතුට පෙන් නෑැකිව. මට ොකක් ඩික්‍රමයක එක පෙන්ට. ටජිරුවන්ගේ බේරේන්ඩම බෑන එහෙෙ මහ පිට්ට නියකට ගිහිල්ලා. ඔබගාාවන්න දක්ෂතම දුන්ුවයා හතර දෙන අරගන ගිහිල්ලා. ඒ හතර දෙනාට කියඩ එකම වරහතර පැත්තට ඉතල හතරක් මුදාහරන්න කියලා. ගොල මුදාහර ඉතලයි අත්ති චේම වේගවත්. පැෑකට ගැන කතාගලු ඇපම් දස් ගානක් වේගෙන් ගම කරන විදිරර්තමයි. ග තල මුහ අතර දෙන අතර පැත්තර මුදාහරන්න කියේනවා එක ඒ තලයක්ක්වත් වැටෙන් නැතු මන්ගේ නොව කියවා රජරු ඒ වැඩයි කරනවා අති දක්ෂදනවා හතර දෙනෙ ඉතල හතරක් මුදාහරනවා එකම පාර ජවන් හන්ස රජ්ජරු ඒ තලහතරින් එකක්වත් බිම ඇටන්න කලින් ඔක්කො මහුලගෙන නවා රජ්ජරු වට රජජරුවන්ට පීතිය දරාගන්නබෑ. හැකාව රජජිරු අහනවා මිත්‍රයා ඔබේ ඔය වේගට වඩා වේගෙන් යනවස්තුක් මේ ලෝක වතනවාද කියන්න මොකද නැත්ත හරජතුමන මගේ වේගේ මොකදද මහරජය ඊට වඩ බොහොම වේගෙන් යන දෙයක්තිෙන මොකද ස්වාමී රජරට පුද්දුම කුතු හලය සඳහන් කලා ආගේ වේගෙට වඩා වේගෙන් සත්්‍යයාගේ ආවුෂ්‍යය සත්්‍යයා තැහැරලයන් වගේට. මාරයා ඊට වඩ ලොක වේගෙහි අපි ගවටෙනවාක්ටලා. මේක ඇහෙන්කොටම බර්නස් රජරු කලන්ති හෙදිල වැැටුවා. මෙ තරං ඉක්මට මාරයයා පිහයගනව කියල. රජජරුවන්ට සිහිාවට පස්සේ රජරු ඇහු ස්වාමිනී ඒින් බේරෙන්් ක්‍රමට් නැද වැල කෙන ක්‍රමය නැද දපිට සඳහන් කළලා මහරජතියනවා ධර්මිෂ්ටවෙන්ට ගුණ ධර්ම ප්‍රාන්් දසකු සල් මතජීවතට. මරට බයිි පා ජීවිතේ කුසලින් පුරෝලය උබගාවටත් මංගාවටත් මරණය වේගගිෙනවා ඒක නවත්න් බෑකාටව කරන්න තියෙන්න්නේ මරණය එනතුරු ජීවිතේ කුසල්ලලින් පුරෝණෙක් එදාට මම රෑට අරංගියත්කමක් නෑ මම දවල් අරංගියත්කමක්නෑ මම පාන්දර අරගියත්කමක් නෑ නිදිහනෙන් ගෙනනිච්චත්කමක් නෑ බස්සගේද ගනිිචත්කමක් නෑ. වැසිල නකොට ගෙනක් සත්කමක් නෑයි වෙලා ගෙන චත්මම් බය බය නැති කෙනෙක් බෞ් පත් එවන් ජීවිතයක් පෝෂණය කරගන්්ඩ භාග්‍යතුන් වහසේ අපිට උපදෙස්ෙනවා ධර්ම දේශනාවට තියන කාල ඇතිවරයි මේ ගාත ආරත්නයෙන් පැහැදිලි කරන දහම් කරනු ටික අපි කෙටියෙන් තමයි සාකච්ා කරමු කියලා මුලින්ම සහිපත් කරන් ය.